අදස් පහේ ඔලුවල එක්සෑම් කිව්වට පස්සේ ඔය කුලියම්බි හොස්පිටල් එකේ මාස 8ක් වැඩ කරලා මේ මේ මේසන් බස් බදාම් සර්විස් ඊට පස්සේමයි ඉස්කෝල පටන් ගත්ත පස්සේ වැඩයක් හම්බුන්නේ නැහැ මම ඉස්කෝල පටන් ගත්ත පස්සේ අපේ ගෙදර මේ මම ගුණත්පුර තුන පටන් ගත්තා ගුණත්පුර තුන කළා ඉතින් සතියකට ඒ ගුණත්පුර තුනේ යම් ආදාමක් කරනවා මම ගුණත් එක කරලා කලසකට ගුණ වලට සතර හතර කඩවන්න ගිහින් ගන්නවා ඉතින් ගුණත්පුර වල නතර ගන්න හැමදාම අවසත කලබිලි 36ක් අදිනු මේ දවසමයි දරුව වශයෙන් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ දෙමාපියෝ වෙනුමේ ඉගෙන ගන්න එක කතා කප්පල් කර ගන්න එක වුනේ නෙමෙයි සාමාන්‍ය දරුවන්ට වැඩි දවසක් නම් මේ දවස්වල අපි අහන දාතරට හරි අමාරුයි අපිට අමාරුයි ගන්නන්නේ ඒ නිසා මම උදව් කරන්න ඕන කියලා සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයේ පැත්තකින් දාලා දෙමාපියන් උදව් කරන්න පටන් ගත්තා මම උදව්වට හොඳයි කාර්යභාරය කළ යුතුයි අපි නම් දෙමාපියන් උදව් කරන්න ගියේ සීමාවක් තමයි තියෙන්නේ බුදුමයි මේ දවස්වල දෙමාපියන් කරන්න හොඳම උදව් තමයි මේ අවුරුදු දෙකමාර මහන්සියෙන් ඉගෙන ගන්න එරුණන්නුනේ මේ දෙමාපියන්ට මේ කොරෝනා වසංගතයේ කාලය සහ මේ මේ දැන් ඇවිල්ලා තියෙන ලංකාවේ සිටුේෂන් එකත් එක්ක තමන්ට තමන්ගේ දෙමාපියෝ ඉදිරින් මේ අවුරුදු 20ක් 21ක් වෙන කාලයෙන් පස්සේ තමන්ට තමන්ගේ දෙමාපියෝ බලා කියා ගන්න කරන්න පුළුවන් මොකද මේ තමා මේ කාල තුරම ඉගෙන ගන්න එක මොකද මේ මේ ඉදිරියේදී මේ ලංකාවේ සිටුේෂන් එකත් එක්ක තමන් තමයි ඉස්සරහට යන්න පුළුවන් එකම ක්‍රමය අධ්‍යාපනයේ පමණයි ඉස්සරහ මොකක් හරි බිස්නස් එකක් හරි ගන්න තියෙනවා දැන් බිස්නස් උත් නැහැ ඉස්සරහ මොකක් හරි ත්‍රීල් එකක් කරා ත්‍රීල් එකක් හරි හයර් කරනවා දැන් ත්‍රීල් හයර් උත් නැහැ ඉස්සරහ මොකක් හරි වෙදිකඩේ වල කරන්න බලන්න වෙදිකඩක් නැහැ ඒ සමයි මේ ඉස්සර තිබ්බ ක්‍රමවත් වේදක් මෙතන අතරව දැන්මයි මේ තමන්ට ඉදිරියේ තියෙන එකම පැහැදිලි පෙනුමක් තියෙන්නේ අධ්‍යාපනයේ පමණයි අධ්‍යාපන බලවත් කරුට ලංකාවේ ජොබ් එකක් නැත්තම් අනුගාණි මෙතන සිටුේෂන් එකත් එක්ක වෙනතකට ගන්න කියලා දරුවෝ තමයි පොඩි හොඳ තැනකට එන්නේ. එනිසා තමයි වෙනතකට ගන්න අපේ කාට වඩා දරුවෝ මේ කාලේ අධ්‍යාපනයේ හරි වැදගත් තැනකට ඇවිල්ලා තියෙන්නේ. එනිසා තමයි මේ අනිවාර්යෙන් සැලකන්නේ තමන්ගේ දෙමව්පියන්ට මේ දවස්වල කරන්න පුළුවන් හොඳම උදව්ව තමන්ට පුළුවන් උපරිමයෙන් ඉගෙන ගන්න. ඒ අතරින් දෙමව්පියන් පොඩි උදව් කරන කරුණක් නැද්ද? තමක් දෙමව්පියන්ට මේ කරන්න හැකියු තමන් උදව් තියෙනවා. ඇත්ත නැහැ. මම කිව්වා දැන් යනවා මේ කතාව. මම 2005 ඔලුවල එක්සෑම් කිව්වට පස්සේ ඔය කුලියම්බි හොස්පිටල් එකේ මාස 8ක් වැඩ කරලා මේ මේ මේසන් බස් බදාම් සර්විස් දවස් රුපියල් 250 කට ගියේ කුලියම්බි හොස්පිටල් එකේ ගියා තමයි ඉස්සරහට යන ලොකු බිල්ඩින් එක ඉස්සර බිල්ඩින් එක තිබ්බේ නැහැ 2005 5 කාල සීමා දාලා ඔය බිල්ඩින් ඉස්සර බිල්ඩින් ලොකු බිල්ඩින් එක හැදුවේ තාපකට ලොකු බිල්ඩින් එක ඔක මම ඕනම දින කාලේ ඔකේ තුමින් දක්ව දාලායි කි තුමින් දක්ව දාලායි කිය සම්පූර්ණ එක්සම් මේ අපතල පොල්තර දාන්නේ නැදී ඒවයි කාසිමෝන් තිබ්බා ඒක කාල සතිය දවස් දෙකක් අර මේ මුලින්ම ලයිව් ක්ලාස් පටන් ගත්ත පස්සේ දැන් වලේ පටන් ගන්න දෙනවා වගේ පටන් ගත්ත පස්සේ සතිය දවස් දෙකක් ක්ලාස් ආවා තුන දවස් පහ වැඩ කරා ඒ දවස් වැඩ කරන දවස් දෙකේ මේ මේ ක්ලාස් ක්ලාස් දවස් දෙකේ ඒ වැඩ වැඩ කරන්නේ නැහැ ඉතින් දවස් පහ වැඩ කරා ඊට පස්සේමයි ඉස්කෝල පටන් ගත්ත පස්සේ වැඩයක් හම්බුනේ නැහැ ස්කූල් පටන් ගත්ත පස්සේ අපි ගෙදර මේ මම ගුණත්පුර තුන පටන් ගත්තා ගුණත්පුර තුන කළා ඉතින් සතියකට ඒ ගුණත්පුර තුනේ යම් ආදාමක් කරනවා මම ගුණත් එක කරලා කලසකට ගුණ වලට සතර හතර කඩවන්න ගිහින් දානවා මේක සතියේ යම් ආදාමක් කරනවා මාසෙට ක්ලාස් 20 එකක් පයා ගන්න ඊට පස්සේ ගමන් මම බස් තුනක් ක්ලාස් තුනක් ගන්න ඉතින් ඒක යම් ආදාමක් කරන සතියේ මේ දකුණු අතේ මේ ඇඟිලි දෙක සම්පූර්ණයෙන් ගුණත් කරපුවම ගුණත් මේ ගුණත් කරා තියෙනවා මේ ඇඟිලි දෙකේ මේ ඉබදිර සම්පූර්ණ රතු මේ කාමාවත් එක්ක සම්පූර්ණ මේ මෙහත් එක්ක සම්පූර්ණ මේක රතු වෙනවා රිස්කෝල් එක දාපුවා මොකද මේ එක ඇඟිලි රතු වෙන මම එක එක විදිහට එක එක ආකාරයෙන් විතර මත බරු කිය කියලා ෂේප් කරනවා කොපා නර්මේ ඒවා උදව් කරා කුරුණෑ යනවා අපි බොයිස් එකේ කොල්ලේ කරහ සීසන් එකකට ගත්තා කුරුණෑ ටවුන් එකට එන්න
ඉස්කෝල ගිහ කොහොමද සීසන් එකේ කුලිය වෙන්නේ එනිසා තමයි මේ ඒ වගේ පුතෝ කරලා හැකි ඒ තමයි මේ මගේ අධ්‍යාපන කාලේ මම කරපු පුතා දැන් පුරත් පොඩු වතුර දාන්න හැමදාම හවසට කලකට 36ක් අදිනුත් අපිට කරන්ට් එක තිබෙන්නේ නැහැ කියලා අපි කරන්ට් එක ආවේ මම ඒවල් ගන්න පටන් ගත්ත කාලේ කරන්ට් එක ආවේ වලට එතකන් අපි චිනි ලාම්පු පාවිච්චි කරේ අර ලාම්පු ඉතින් මෝටර් තිබෙන්නේ නැහැ මොකද මෝටර් එක ගන්න නැහැ සෑහෙන කාලයකට පස්සේ එක්සෑම් මේ සම්පූර්ණ ක්ලාස් ගිහිල්ලා හවසට නැත්නම් ගෙදරින් ක්ලාස් ගිහිල්ලා ගෙදරට පස්සේ නැත්නම් ඉස්කෝලේ ගිහලා ගෙදරට පස්සේ කඳාම කලින් 36ක් අතර සාමාන්‍ය මිනිහා අර මීට 200 250ක් ඉස්සර ඈත පිළිදෙන් බාලා අර පිළිදෙන් කොහමද ඇදලා කලින් ඉළු පුරවල පුරවල මේ අතේ ඉඳි පැත්තෙම ගිල කරගෙන කලින් 36ක් අතර නම් එක පාටිය දුරලා ගන්න ඉතමයි එහෙම තමයි පුතෝ කරන්නේ මම කියන්නේ හැබැයි එහෙම කියනවා මගේ අධ්‍යාපනය මඩක් අප්පා කරගත්තේ නැහැ හැමදාම මේ අපි තාතර උදව් මේ වැඩ ගන්න අමාරුයි අපි තාත්ත කෙනෙක් පොල්ලි පරුදු පොල්ලිය කරන්නේ මේ බුදු දුකක් විදිහට අපි දන්නවා මේ එහෙම කියනවා මගේ අධ්‍යාපනය කඩක් අම්ම කරගත්තා නම් මේ කතාව කියන ඔයාලට මේ දවස් දෙකේ ඉඳන් කෙනෙක් ඉතුරු වෙන්නේ නැති විදිහට ඉන්නුනේ මේ දවස්වල ඔයාලට කළ හැකි හොඳම වැඩේ තමයි තමන්ට අම්මලා තාත්තලා දෙනවා හොඳම තැනට ඉගෙන ගන්න විශේෂයෙන් අපේ කාලවල අද මේ කාලේ තමන්ට ගාය හොඳම දේ ඉගෙන ගන්න එනිසමම ගෞරව කිස් මේ විශ්වාස කරන දරුවෙක්ව මේ දවස්වල තමන්ගේ අධ්‍යාපන කටයුතු පටන් අප කරගන්න නැතුව ඉගෙන ගන්න මුල් තැන දෙයි කිය. හොඳයි. මම ඒ කාරණා හිතියාගෙන අද දවස්වල පටන් ගමු.